මේ ආණ්ඩුව මේ ජනාධපතිවරයා ශ්‍රීලාංකික අපිට වෛරයකින් කටයුතු කරන ආකාරයක් තමයි අපිට පේම් පේන්නේ. මේක පරණ තරා පිරිමාහනෝද කියලා අපිට හිතනවා මේ රටේ ජනතාවට මේ දෙන වදේ සතියෙන් සතිරය මිලගනම් වැඩි කරනු අත්‍යවශ්‍ය බා්ඩවල. මීට සතියකට කලින් දසල් බූමිතල් මිගනම් වැඩි කරා ඊට සතියකට කලින් ගෑස් මලගනම් වැඩි කරා ඊට සතියකට කලින් වතුරබිල වැඩි කරා මේ සතියේ විදුලිබිල වැඩි කරනු ඊට මාස කීපකට කලින් විදුලිබිල කීපවතාවක් වැඩි කරා පොඩි ගනම්වලෙන් නෙමේ වැඩිරනකොට වැඩි කරන්නේ සටස් දෙසේතු උන්සියෙන් ොට මෙම වැඩි කරන කොට මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද. මාසික පඩියක් හෝ දෛනික වැටුපක් ගෙවන ජනතාවට වතුරබිල ලයිට් බිල ගෑස් එක ඉන්දනටිගක්ගහල ගියහාම් පස්සේ අන්තිවට නයට ගන්න වෙනවා ඒ අඩුපාඩුව ගෙවන් හැබ මෙහෙම හිතක් පප්පුුවක් නැති ආණ්ඩුවක් ජනාධිපතිවරෙක් අපි වංහිතන්නේ ඉතිහාසිකවත් දැකළ තිීෙනෝ කිය. එතව මෙන්න මෙහෙම ජනතාවට සලකන කොට ජනතාව එලියට බහිනවා. ජනතාවලට පැලලා ජත විරෝදධ වැල් කරනකොට තස් විරෝධි පන්දවෙන්නපුළුව වෙනන පනද්දාාලා ජනතාව මර්ධනය කරන්න අද. එදා ගෝටාබේ රාජපක්ෂ පාලන යුග ජනතාවට තිබ්බ පීඩනයට වඩා පීඩනයක් දැන් මේ රනිල් රජපක්ෂ ආ්ඩුවේ ඇතිවෙලා තියනවා. එක හිද මනංහිතන්නේ වැඩිකාලයක් නෑ. එදා ගෝටාබේ රාජපක්ෂ ඉන්න පලාග විදිහටවත දරුණු විදිහට තමයි පලා යන්න වෙඩි. ඒක හින්දා ඉතාම පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ රටේ පාලකීන්ට. ජනතාවට ඒ සහනය ලබා දෙෙන්. ඊට පස්සේ කියනවා දැන් අ ඊස්්‍රයිල් පලස්ථයින් ඒ යුද්ධය නිසා නැවත ඉන්දන මිලකරම් වැඩි වෙන්න පුලුවන් කියලා. එතකොට දැන් ඒ ඒ රටවල්වලට කිඹුහුමක්ගියත් බලන්නේ මේ රටවල්වල මොකක් හරි මිලකරනක් වැඩි කරන්න. එතකොට අද කල්පනා කරලා බලන්න. විදුලිබිල ඩිවීම තුළින් ගෑස් පෙට්‍රල් ඩීසල් මේ හැම එකක් වැඩිවරීමේ මොනවද අන්තිමට මේ බාන්්ඩ හා සේවාවල් සෑම දෙයක් මිලගණන් වැඩිවෙනම් හැමදයකින් පෙටල් වැඩියරත් වැඩවෙන දිල් ඩිවුත් වැඩවෙනවා විදුරුිල වැිුරත් ටි වෙනවා ජැලබල්ල වැඩිවුරත් වැඩි වෙනවා. එතකොට මේ හැම දෙයකින් බාණ්ඩ හා සේවාවල විිලගණන් වැඩි වෙනවා ඒ වැඩිවීම දරාගන්න බෑ. හැබැයි. මේ පාලන තන්ත්‍රයේ බලන ජනාධපතිවරය ඇ ඇතුළු ආණ්ඩුව මෙ රනිල් ප්‍රාජපක්ෂ ආණ්ඩු. ඒ අය නං අපරාජ කියන්න බෑ රට සවාරිග ඉල්ල. ඒ වර ප්‍රසාද සියල්ලබ බුක්තිවිඳලා රාජ්‍යෑඇමතිවරු තව වැඩි කරගෙන කැබින ටැමතිවරු තව වැඩි කරගෙන. ඒ සියලොම සැපසම්පත්තික විදෙනවා. එක කැබින ටැමතිවරෙක්. එක රාජ්‍ය ඇමතිවරයක් කියලා තියෙනවාද. හරි වාහන මට ලැබෙනවා නම් පහක් ඒක දෙකක් මම තියලා අපි වානයකින් දෙකකින් මේ ගමනයන් කියලා ජනාධපතිවරයා හම කියලා තියෙනවද අපි මේ පාවිච්චි කරන හෙලිකොප්ටර් පලේන් යනත් ප්‍රමාණය අපි අඩුකරම කියරනෑ ඒක් කිසිම දෙයක් කරන්න ඒවියද මත් දරන්න වෙන්නේ රටේ නතාවට හැබැයි මේ අයනම් ඉතා පැහැදිලිවම ඒ උපපරිම ඒ මොකද ගොල්ල දන්නවා තව දිනකීපයයි මේ තනතුරුවල ඉන්න කියලා. එතකොට ඒ දිනකීපය ඉන්නකොට උපරම සැප සම්පත්තික විධරගන බරාගෙන මැරෙන්න්නේ යනවා වගේ තමයි මේ ගොල්ලං හැසිරෙන්. අද කැබිනට් මණ්ඩලේ වෙනස් කිරීම ඇමිතිදුරුවවන වෙනස් කිරීමක් සිදුවනවා. තෝරට මේ රටේ ප්‍රශ්ටික විස්සදයි. ද මේ ඇතිවලායන ප්‍රශ්න කැමිට මන්්ලේ ඔලු ගෙටි මාරු කරීමතුරින් විසිදේද. එතකොට අරයි හිසේ අමාරුවට කොට්ටේ වෙනස් කරා කියලා හිසේ අමාරුවට බේත්තිික ලැබෙනවාද. හිසේ අමාරුව නැති වෙනවාද. එතකොට මේ අද මේ බොරු විහිළුවක්න මේ කරන්නේ. අද මේ ඇමතිවරුටික මාරු කරලා ඇමතිකන්ටික වෙනස් කරලා ප්‍රශ්යේ අටගහන්නයන් දැන් ප්‍රශ්නයයටටගාන්නයන්නේ අපි අහන්න කැමති මේ වංචා දූෂණ තියෙන මේ අමාත්‍යවරුන්ගේ අමාත්‍ය දූරය මාරු කරහම ඒ ප්‍රශ්සී එතනින් අවසං වෙනවාද. දැන් උදාහරණයක්හැටියට මුළු රටම කතා කරා බාල බෙහෙද ගෙනාව කියලා. මුලු රටම කතා කරා සෞඛ්‍යශේෂත්‍රය තියන දූෂණය. එතක දැන් ඇමතිකම වෙනස් කරලා තවත් ගාහනගන්න පුළුවන් ඇමතිකම බාරදුන්නාම ඒ. ආතන වල වෙච්ච ඒ දූෂණය අමත කරන්න මේ රටේ ජනතාවට පුළුවන්. එතකට අපි ඉතා පැහැදිලිවම කියවා මේ රටේ ජනතාව නැවතත් අන්දන්න. නැවතත් ්‍රවට්ටන්න යි මේ ඇමති මණ්ඩලය වෙනස් කරලා ඔළු ගෙඩි මාරු ටිකක් කරන්න එකන්ද. මේ ඔලු ගෙඩි ටික ඔක්කම ටික මාරු කරගන්න තමයි මේ රටේ ජනතාව බලංඉන්නේ. ඉහල ඉඳම්. ඔලු ෙඩි ික ඔක්කම මාරු කරගන්න ජනතාව බලාගෙනඉන්නේ. එකහින්ද ජනාධිපතිවරයා කියන්න ඕ නෑ. මැතිවරණයක් තියෙනෝ කියලා ලබනවුරුද්දේ. එතුමා මැතිවරණ කොමිස මේ සභාපති නෙමේනි. මැතිවරණ කොමිසම මේ රටේ නීතියනුව ක්‍රියාත්මක් කරවි. එහෙම නැත්තං අපි ඉතුරු ටික බලාගන්න. එක ජනාධිපතිවරයායටට ඕන විදර නෙමේ ජනාධපතිවරණති. ජනාධිපතිවරණය අනිවාරයෙන් ලබනවරද තිබේ යුතුමයි. ජනාධිපතිවරණය ලබනවරද තිබිය යුතුම ඒක ඒ ජනාජිපත්තුමාට කල්ධන්න විදික් නෑ. එතුමා මේ පොරවෙන්නහදන ලබනවරු ජනාීපතිවරණයද දෙනොකිල අපේ අප ඉල්ලන්න ජනාජපතිවරණය එනෙේ අර හොරෙන් කල්දාපු පලාපාල චන්දතියන්. මේ විවස්ථා විරෝධී පවිදියට පළාපාලන චන්දයක් නතර කල්ල තියනවා. පැහදිලිම ජනාජපතිවරයාසා මේ මුදල්ල මමාත්‍යංචේ මුල්ටික. ලබාදන්න නැතුව. එතකොට මේ පලාාත්පාලන මැතිවරණය තිබිය තමයි අංකේක මේ වෙලා කොහමත් ලබනවුරුද්ද අනිවාර්යෙන් ජනාජිපතිවරණයක් තිබිය යුතුයි. ඒ ජනාජිපතිවරණය තියන්න ඒ අ්‍ය සැලසුම් ටක මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක් කරාව. ඒකඉන්ද අපි ඉස්සල්ලාම කියනවා මේ කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුකිරීම තුළින් මේ ට ප්‍රශ් ික විස දෙ ෙනෑ. අපි විපක්ෂයක් ඇැතියට දැවන්ත බලපෑමක් විශ්වාස බංග යෝජනාවක උද්ගෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයායට විරුද්ධව. හොරකන්ටික ඒ දූෂය රටේ ජනතාවට දැනුවත් කර. හැබැයි ඒ විශ්වාස බංග යෝජනාවට සහයෝග දුන්නන්නේ නැ්ද මේ පාලිමේන්තුේ ඉන්න බෞතරයක් ආ්ු පක්ෂ ැ ැඇතිර. විශ්වාස ංගේ යෝජනාව විවාදයට ගන්නකොට ජනාධිපතිවරයාාව පාලලිමේන්තුවට මොකටද සෞඛ්‍ය අමාත්‍යවරය කහේලි රම්බපුක්වැල් අමාත්‍යවරයට ශක්තියක් වෙන්. එත අන්න එහෙම ආරක්ෂා කරලා දැන් ඇමති මණ්ඩලය මාරු කරා කියලා එදා ඒ චෝදනා කරපු ඒ කරපු හොරකන්ටික හරි ඒවා නතර කරන්න යට ගහන්න කිසිේත්ම පීඩ දෙන්නන. ැනිය පෙේෙද කියවා බේත්වගයක් ගෙනවලු ඒ ව්‍යාජලිි හොර ලිපිද නිකුත් කරලා. එතකොට දැන් ඇමතිවරයා මාර වනාම ඒ ප්‍රශ්නය විසි දෙනවත් ඒ ප්‍රශ් සන්න නෑ ඒ විසිස දන්න පිට දෙන්නේ නෑ හැබැයි මේ ගොල්ල මොකක්ද මේ කරන්න උත්සා කරන්නේ. අපේ රටේ ජනතාව රවට්ටල නැවතත් නුමගයවල මෙ මේ කටයුත්ත කරහම මේ රටේ ප්‍රශ්ටික විසිදේ කියලා හිතන. එකඉදා අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විදිහක්ම නෑ. මේරට ජන පෞ්ගිය සතියේ විදුලිබිල වැඩි කිරීම තුළින් අ නැත්තලම නැතිවුණා. ඒ විතරක් න ඉදිරියේ දී පෙට්‍රල් ඩීසල් භූගමිතල් මිලගලම් වැඩි වෙනවා. දැන් අද පත්තරවල තියෙනවා ජලවිදුලිය වැඩි කරන්න කටයුතු කරනවා කියලා. ජලවිදුලිය වැඩි කරන්න. මේ සතිකට කලින් පෙටරල් වැඩිර ඩීසල් වැඩිරා භූමිතෙල් වැඩි කර ඊට කලින් සතියේ. ජලවිදුලිය වැඩිර ඊට කලින් සතියේ ගෑස් වැඩිර ඊට සතිකපෙට කලින් විදුලිය වැඩි කර මේ සතියේ ආය විදුලිය වැඩි කර මේ මොනවද මේ කරන්නේ. එතකොට මේකද රලින්ල්රාජ පක්ෂ ආණ්ඩුවේ ආර්ථක දැක්ම. එතකොට මේ අය ආර්ථිකය මෙහෙවනවා කියලා සිදු කරන්නේ මේ පාඩු ලබන ආයතන ඒ පාඩුව විසදන් වෙන කිසිම දෙයක්න ඒවැ මිලගනම් වැඩි කරනවා. ඇතුට ඒවැ මිලගනම් වැඩි කරලාඒ අඩු කරන්න උත්සා කරනු. අද ආර්ථිකය මෙහෙවන්නේ කාරණ දෙකකට. එක්කෝ රටේ තියෙන සම්පත්තිික විකුලන්න. එහෙම නැත්තං මේ රට ති සපත්තික විකුණ එම නත මිලකරන් වැඩි කරලා ඒ පාඩුව නැති කරග. එතකොට මෙන්න මේකද බාලොකු ආර්ථික ඔස්ටාර්ලාගේ ආර්ථික දැක්ම ඒහින්දා. අද මේ රටේ ජනතාවට සහනයක් අවශ්‍යයි. අධතාම කණග හටුයි කියන්න කිසිම විශ්වාසයක් නෑ. මේ රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා. ්‍රමු මේ ආණ්ඩුව කෙරහි විශ්වාසයක්න. ජනතාවට ඒ අය ගැන විශ්වාසිකින් කටයුතු කරන්න විදියක් ඇති කරලනෑ. අද පාසලකට ඕන්නම් මොනවාරි බස්සයක් වෙන්න පුළුවන් උපකරණයක් සමාරකාය අර හාසයට ලක් කරනවා. අද පාසලකට අධ්‍යාපනය ලබා දෙෙන ආයතනකට මොනහරි අවශ්‍යනං කියන විපක්ෂනාකතුමාටකග ඉල්ල ක්ර. රෝහලකට යම් අඩු පාඩුවක් තියෙන වනං යම් අවශ්‍යථාවයක් තියෙනවන ඉල්ලිමක් කරන්නේ විපක්ෂනායක සජිප්‍රේම දසමැත්තුවට. කල්පනා කරලා බලන්නකෝ. මේ අද රටේ පන්සලකට ආගමික මධ්‍යස්ථානයකට යම් අඩු පාඩුවක් වෙලා තියෙනවනං ඒක සඳහා ඉල්ලිමක් කරන්නේ අගෙමිකටයුතු අමාත්‍යවරයට ජාජිතිවරයට අගමැතිවර න වික්ෂනායක කරය. මේ හැම්ම ශේත්‍රයකකින්ම අද ඉල්ලීම් කරන්නේ විශ්වාසය ගොඩ්නැගිල තියෙන්නේ විපක්ෂනායක සතිි ප්‍රේම් දස මැත්තුවාන්ට. එතකොට විපක්ෂයේ නායකවරේ කැටියට විපක්ෂයේ ඉනගෙන අති දැවන්ත වැඩකොටසක් මේ වෙනකොට රට පුරාසිදු කරන වන්නං මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් තියාාගන්න පුළුවන්. ආණ්ඩුව ගත්තහාම මේ රටේ නායක හුණාම සජිත් ප්‍රේම දස මැත්තුවා කොච්චර ජනතා සේවයක් එතුමා අතින් ඉටු වේවිද කියලා. එකන් දැන් මේ වෙනකොට විශ්වාසය ගොඩනැගිල තියෙනවා. හැම දෙයක්කින් එකම බලාපොරොත්තුව බවට පත්වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදස මැත්තුවා.